වෝට්ටක පුවතක පසුබිම. ෆේස්බුක් භාවිතා කරනවා කියන්නේ ලක්ෂිත දැලිපිහෙන් කිරි කනාව වගේ වැඩක්. ඕන දෙයි එපාදෙයි ඇත්තයි බොරුවයි ඔක්කොම විශ්‍යාව වෙනවානේ. ඒවගේ ශාවන මේ එක ප්‍රවෘතියක් ගැන පහුවේ දවසල කතා කරා. ඒතමයි මේ ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිලින් සිල්ලා මහතා තමන්ගේ ලේකම් ධූරය වෙනත් කෙනෙක්ට ලබා දෙන්න යනවා කියන කතාව. ජනතා විමුක්ති පෙරමුණේ අලුත් ලේකම් බිමල් රත්නායක මහත්මයා කියලා පහුගිය දවස්වල කතාවක් පැතිරුණා. මොකද මේ ටෙලින් සිල්ලා මහතා අවුරුදු ගණනාවක් තමන්ගේ ලේකම් ධූරය දරුවා. එතකොට පක්ෂය යාවත්කාලීන වෙන්න ඕනේ, තරුණයෝ පක්ෂය බාර ගන්න ඕනේ. මෙහෙම කතාවක් එක්ක මේ තනතුර වෙනස් වෙනවා කියලා තමයි අතරම අහන්න ලැබුණේ අපිට. හැබැයි අත්තරම ඔය කතාවේ ඇත්ත නැත්ත ගැන කතා කරන්න අපි ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත සමරසිංහ මහත්මයාට කතා කරා. ඔහු කිව්වේ නෑ එහෙම කිසිම කතාවක් නෑ කියලා. අත්තරම කවුද එහෙනම් මේ කතාව ප්ලෑන් කරලා තියෙන්නේ, කවුද අත්තරම මේ කතාව නිර්මාණය කරලා තියෙන්නේ කියලා ප්‍රශ්නයක් එනවා නිමේෂ. ගොඩක් වෙලාවට දැන් පහුගිය කාලේ බැලුවාම ජනතා විමුක්ති පෙරමුණ ගැන ජවිබඩ වැඩිය ප්‍රවෘත්ති මවන්නේ වෙන වෙන පක්ෂවල අය. වෝට් එක පුවතක පසුබිම. JVP කිය හැමුණාට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නම් ලේකම් තනතුර පිළිබඳව යම්කිසි ගැටලුවක් තියෙනවා කියලා හැමෝටම මේ දවස්වල තේරිලා තියෙනවා. ඔව්, පහුගිය දවස්වල ආව කෝල් රෙකෝඩින් එක ඇහුවා නේද නිමිෂ? ඔව්, ඒක ඇහුවම ඕනි කෙනෙක්ට තේරෙනවා ලක්ෂිත දුමින්ද දිසානායක හා දයාසිරි ජයසේකර අතර යම්කිසි ගැටුමක් තියෙනවා කියලා. දයාසිරි ජයසේකර ලේකම්තුමා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා සම්බන්ධයෙන් පක්ෂයේ ඇතුළේ යම් යම් කතාබහට ලක් වෙනවා. හැබැයි මෙතනදී මෛත්‍රීපාල සිරිසේන පක්ෂ නායකයා හිටපු ජනාධිපතිවරයා ටිකක් අසරණ වෙලා ඉන්නවා කියලත් අපිට ආරංචි වෙනවා. කොහොම හරි ඉස්සරහට නම් ඔන්න මොනවම හරි වෙයි කියලත් එහෙම මෙහෙම ඇහෙනවා. කොහොමත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කාලෙන් කාලෙට සභාපතිවරු ලේකම්වරු මේ වගේ තනතුරු මාරු වෙනවනේ. හැබැයි ඇත්තටම පක්ෂය ඇතුලේ මොකද වෙන්නේ කියලා තව සති දෙක තුනක් යද්දී අපි හැමෝටම බලාගන්න පුළුවන්. ටිකටම වෝට් එකත් එක්ක එකතු වෙලා ඉන්න මතකද ඔනේ TV YouTube channel එක subscribe කරන්න. වෝට් එක පුවතක පසුබිම.